මන්තාචක්කවාලේසු අත්‍රාගචන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග මොකදන් ධම්මස්වාවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස තස්ස අත්තපටි සම්වේදීනෝ ධම්මපටි සම්වේදීනෝ පාමුබ්බං ජායති පමුද්දිතස්ස පීති ජායති පීති මනස්ස කායෝ පස්සම්මති පස්සද්ධ කායෝ සුඛං වේදේති සුඛීනෝ චිත්තං සමාධියති ඉදං තතියං විමුක්තායතනං සර්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි පින්නතියනි මීට පෙර පාත්තල ධර්මදේශනාවලදී සෝතාපන්න වීමේ නිසි ප්‍රතිපදාව සූත්‍ර දේශනාවේ පෙන්ලා තියෙන විදිහට දේශනා කළා. ඒ වගේම අද මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ වරදවාගෙන තියෙන හැටි තේරුම් කරා. ඒ වගේම බොහෝ ශ්‍රාවකින්ට සෝතාපන්න වෙන්න පුළුවන්කම තියද්දි අද මේක බොහොම විරල දෙයක් බවට පත් වෙන්න හේතුව පැහැදිලි කරා. මේ සෝතාපන්න වෙන්න තියෙන වර්තමානයේ තියෙන බාධාව මොනවද කියලා. එහෙම කරලා අපි නිසි සෝතාපන්න වීමේ ප්‍රතිපදාව දීර්ඝ වශයෙන් පැහැදිලි කරා. එහිදී තව ගැටලුවක් ඉතුරු වුණා. සෝතාපන්න වීමේදී තියෙන්න ඕනේ ආර්යකාන්ත සමාධි සම්වර්ධනික සීලයක්. එහෙම නැතුව එක එක විදිහට ඉඳගෙන ඉඳලා බකුට වෙලා දිගෑරිලා ආර්ය භාවයට පත් වෙන්න බෑ. ආර්යයන් වහන්සේලා වැඩ හිටපු ඉරියව්වක් තියෙනවා. ඒ විදිහට අපිත් පුහුණු වෙන්න ඕනේ. ඒක අපහසු නෑ. අනික භාවනා කරන්න බෑ හරියට ඉරියව්ව පුහුණුනේ නැත්නම්. භාවනාව කියන්නේ සමථ විපස්සනා කියන දෙකම. විදර්ශනා භාවනා කරත් ඒගොල්ලන් ධ්‍යාන වැඩෙන්නේ අවසානයේදී. මේ බව අද ඉන විදර්ශකව දන්නේ නැත්තේ මොන භාවනාවක් පිළිබඳවත් ඒගොල්ලෝ නොදන්න කට්ටියක් ඉඳයි. නැත්තම් විදර්ශනා භාවනාව කරත් නිසි විදිහට පළඟ බඳගෙන භාවනාව දන්න ඕනේ. ඒ විදර්ශනා භාවනාව කරන යද්දී ඵල සමාපත්තියට පත් වෙන්න කලින් ධ්‍යානයට පත් වෙනවා විදර්ශනාව තුලින්. ඒ නිසා සමතේ වැළුවත් විදර්ශනා වැළුවත් ඒ දෙකම එකට වැළුවත් සියලු දෙනාම නිසි විදිහට පළඟ බඳ ගන්න අවශ්‍යයි. අන්න ඒකත් සෝතාපන්න අංගයක්. සීලයට අයිති. මෙන්න මේක අද හුඟ දෙනකොට බෑ. අමාරුයි. ඒ වගේම අද තවත් ප්‍රශ්නයක් තියෙනවා. හුඟ දෙනෙකුගේ කායේ සුනාමිතාවේ නැහැ. කායික මානසික පාරිශුද්ධතාවේ නැහැ. දියවැඩියා වැදු මාතරයි හිසරද ඒ වගේ මියගේ ඥාතින්ගේ සිද්ධ වෙන අමනුෂ බලපෑම් වලට ගොදුරු වෙලා ඉන්නේ වර්තමාන ශ්‍රාවකයෝ. භාවනා සොයාගෙන ආයගෙන 150කට ආසන්න පිරිසක් මේ විදිහේ යන් පීඩාවන්ට පත් වෙලා ඉන්න බව අත්දැකීමෙන් දන්නවා. මේ නිසා මෙන්න මේ සඳහා නිසිපිළියමක් යෙදුවේ නැත්නම් අපිට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය යන්න බැරුව යනවා. ශ්‍රාවකයෝ ගමන් කරවන්න බෑ. නමුත් මේ ප්‍රශ්න වලට පිළියමක් භාග්‍යතුන් වහන්සේ දීලා තිබුණා. සූත්‍ර දේශනාවල තියෙනවා. අන්න ඒව යට ගැහුව පහුගිය කාලේ. මොකද නොදන්නකම හින්දාද වෙන මොකක් හින්දාද කියන එක තවදුරට ගැඹුරින් විමසලා බලන්න කාලේ ඇවිල්ලා තියෙනවා. දැන් දීක්ෂංගියේ පංචවිමුක්තායතන සූත්‍රයේ පැහැදිලිව දක්වලා තියෙනවා සජ්ජායනය කිරීමෙන් දහමෙහි අරුත් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුට වූ ඔහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිය උපන්න අයගේ නාමකය සංසිඳී. සංසුන් නාමකය ඇත්තේ සුව විඳී. සුව විඳින්නාගේ සිත සමාධියට පත්තේ. බලන්න දීක්ෂංගියේ සංගීති සූත්‍රයේ දැක්කෙන පංච විමුක්තායතන කොටසි. පෙන්නනවා ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ නිවල් කරා යා හැකි ක්‍රමයන් පහක්.
ඉතිරිව ගැන මේ අවස්ථාදී විස්තර කෙරෙන්නේ. එහෙදි එක ක්‍රමයක් තමයි, ඔහු වැඩිය බණ අහන්නෙත් නැහැ. ඔහු දිගටම දැනගත්තු දේ ගැන සජ්ජායනය කරනවා. සජ්ජායනය කරගෙන ඉන්නකොට සතුට ඇති වෙලා, ප්‍රීතිය ඇති වෙලා, සුඛය ඇති වෙලා ධ්‍යානයටපත් වෙනවා. මෙන්න මේකත් එක ක්‍රමයක්. මෙන්න මේ සජ්ජායනය කිරීම තුළින් කෙනෙකුගේ ශරීරයේ පාරිශුද්ධතාවයක් ඇති වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහණෙනි කිලුටු වටකින්. අටකුමක්ද සජ්ජායනය කිරීමෙන් ඇති වෙන මන්ත්‍ර කිලුට පළවෙනි කිලුටයි කියලා. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනාවට වදාලා අභිවාදන සීලිස්ස කියන ගාථාවෙන් උතුමන්ට වඳින පුදන අයගේ ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි වෙනවා කියලා. කෙනෙකුට ආයුෂත් වැඩි වෙනවා නම්, වර්ණයත් ඇති වෙනවා නම්, බලයත් ඇති වෙනවා නම්, සුඛයත් ඇති වෙනවා නම්, තවත් මොනවද ඕනේ? මේ සියල්ලම ධර්මයේ තුලින් ලබා ගන්න ක්‍රමවේදයක් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනාවට වදාලා. නමුත් අද වෙලා තියෙන්නේ තම තමන්ගේ පහසුවට, තම තමන්ගේ ලෞකික ක්‍රමයන්ට අනුව ගැළපෙන නොගැළපෙන දේ බලලා යන් යන් දේවල් අයින් කරා. ඒ විදිහේ කවුරුත් අයින් කරපු දෙයක් තමයි මේ නමස්කාරය සහ සජ්ජායනය. නමුත් වර්තමානයේ මේ ශාසන පරිහානියෙන් ගොඩ ගන්න නම්, මේ රටේ භාවනාව දියුණු කරන්න නම්, ධ්‍යානලාභීන් ගහන කරන්න නම්, ඒ ධ්‍යානලාභීන් යුත් ආර්ය මහා සංඝරත්නයක් වැඩ සිටින උතුම් ශාසනයක් මේ රටේ බිහි වෙන්න නම්, බිහි කරන්න නම්, මේ නමස්කාරයේ සජ්ජායනයේ නැවත එළියට අරගෙන ඒ අනුව පුහුණුව දීලා අපේ පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් දැහැන්ගත කරවන්න ඕනේ. ඒ ක්‍රමවේදයේ පිළිබඳව අපි අත්දැකීමෙන් දන්නවා විශාල පිරිසක් එවැනි තත්ත්වයට පත් වෙලා තියෙනවා ලංකාවේ, විදේශවලත්. ඒ නිසා මා මේ අවස්ථාවේදී මේ පින්වත් පිරිසට පැහැදිලිව නිරවුල්ව ධ්‍යාන වඩන ක්‍රමයේ මෙතැන් සිට ඉදිරිපත් කරනවා. ප්‍රථමයෙන්ම පින්වතුනි, ධ්‍යාන වැඩීමේදී පළමකොට භාග්‍යතුන් වහන්සේගේ ගුණ දැන භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. පිළිමයක් තිබුණත් එකයි නැතත් එකයි, මල් ඇතත් එකයි නැතත් එකයි, ඔබේ හදවතේ භාග්‍යතුන් වහන්සේගේ නවහරාදී බුදු ගුණ පිරීලා තියෙන්න ඕනේ. ඒ බුද්ධාංශියම කල් ගෙවන්න පුරුදු වෙන්න ඕනේ. ඒ විදිහට බුදුන් සරණ යන්න. දෙක, නෛර්යානික ශ්‍රී සත් ධර්මයේ ස්වාක්කාතයි සම්දිෂ්ටිකයි කියලා වචන වලින් කිව්වට විතරක් බෑ. ඒවා ඒ ධර්මයේ තියෙන විශේෂණ ගුණයන් පිළිබඳවයි කතා කරන්නේ. ධර්මයේ මොකද්ද? ධර්මයේ තමා චතුරාර්ය සත්‍ය ධර්මයේ. මේ දුකත් දුකට හේතුවත් දුක නිදහස් වීමත්, ඒ දුක නිදහස් වීමේ මාර්ගිනුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳව පැහැදිලි නිරවුල් අවබෝධයක් ලබා ගන්න ඕනේ. නමුත් අද මේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෝ බොහෝ දිනක් ඉන්නවා ලංකාවේ, භාවනා වලටත් යනවා. නමුත් මේ හැම කෙනා අතරම බොහොම දුබල කාරණයක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ කිසිම පැහැදීමක් නැහැ. එක තැනක කියනවා ප්‍රඥා සීල සමාධි කියලා, එක තැනක කියනවා සීල සමාධි ප්‍රඥා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට. නමුත් ශ්‍රාවකයන්ට මේ දෙකම එකයි. ඇයි ඒ තරම් අවබෝධයක් නැහැ, විමසීමක් නැහැ, ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන වුමනාවක් නැහැ? එක එක හාමුදුරුවරු දිහා තමා බලන්නේ, එක එක භාවනා මධ්‍යස්ථාන දිහා තමා බලන්නේ. ඒ වැනි මේ දිහා බලන්න ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිහායි. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට ගැළපෙන භාවනාවක ඔබ ගෙනියන්න ඕනේ. මෙන්න මේ විදිහට ධර්මයේ සරණ යන්න ඕනේ. ඊළඟට සංඝයන් සරණං ගච්ඡාමි කියන එක මේ යුගයේ බොහොම අමාරුයි. නමුත් ඔබ කොහෙන් හෝ මහන්සි වුණොත් ඔබට ආර්ය මහා සංඝරත්නය හොයාගන්න පුළුවන් වෙනවා. ආර්ය මහා සංඝරත්නය කියන්නේ චත්තාරී පුරිස යුගානි අට පුරිස පුග්ගලයිස භගවතු ශාවක සංඝෝ කියන ඒ උත්තමින්මයි. ඒව සංශෝධනයක් කරන්න මේ කාලේ බෑ. කාය සාක්ෂි වශයෙන් ගන්න බෑ. නැත්නම් නෑ, ඉන්නව නම් ඉන්නවා. නමුත් අද ලංකාවේ ඉතාසුළු පිරිසක් ඉන්න හින්දා මේ ශ්‍රී ලංකාවේ ථේරවාදී බුද්ධ ශාසනය තවමත් පවතිනවා. මෙන්න මේ ශාසනයේ විනාශය වෙලා යන්න දෙන්න කලින් සම්පූර්ණයෙන්ම නැවතත් නිවැරදි භාවනා ව්‍යාපාරයක් ඇති කරලා ධ්‍යාන විමුක්ස මාර්ගඵල ලබ ගන්න මඟ පෑදීම තමයි මේ ධර්මදේශනා මාලාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට සීලය. සාමාන්‍ය සීලයට වැඩිය
විශේෂයක් දක්වනවා. සූත්‍ර දේශනාව සඳහා වෙලා තියෙන්නේ මෙහෙමයි. අඛණ්ඩ අචීද්‍ර අසබලා කල්මාස භූජිෂ විඤ්ඤ ප්‍රහස්ත අපරාමෘෂ්ට ආර්යකාන්ත සමාධි සම්බත්තිනක සීලයයි. මෙන්න මේකේ අපහසුතාවය තමයි ආර්යකාන්ත සමාධි සම්බත්තිනක සීලයේ. උමනසිකාරයත් අද අඩුවෙන් පවතන හින්දා ශ්‍රාවකයන්ගේ ඒවගේම ශ්‍රාවක විවිධාකාර පීඩාකාරී ප්‍රහ්නවට පත් වෙලා තියෙන හින්දා නමස්කාරයේ සජ්ජායනය විශේෂ තැනක් දීලා පුහුණු කරමින් මේ ධ්‍යාන වැලීමේ මාර්ගයේ යන්න ශ්‍රාවකයෝ පුහුණු කරනවා. මේ අනුව අපේ පින්වත් ශ්‍රාවකයෝ ප්‍රථමයෙන්ම කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න. ඒ කල්යාණ මිත්‍රයා කියන්නේ බණ දන්න කෙනෙක් විතරක් නෙමෙයි, බණ කියන කෙනෙක් විතරක් නෙවෙයි, භාවනා උපදෙස් දෙන කෙනෙක් විතරක් නෙමෙයි, භාවනා කරපු කෙනෙක්. නිකම්ම භාවනා කරපු කෙනෙකුත් නෙමෙයි, භාවනා කරලා ධ්‍යාන සමාපatti ලබාගත්තු කෙනෙක්. ධ්‍යාන සමාපatti ලබා ගන්න නිකන් ඉඳලා වැඩකුත් නැහැ. එහෙනම් විදර්ශනා භාවනා කරලා ධ්‍යාන චිත්තය තුළ මාර්ගඵල ලබාගත්තු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කිනා තමයි හරි. එහෙම නැත්තම් ඊට පොඩ්ඩක් හරි අඩු කෙනෙක් තෝරගන්න වෙනවා. අන්නේ විදිය කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන ඊට පස්සේ මේ නමස්කාරය, දණ්ඩ නමස්කාරයත් සජ්ජායනයත් පුහුණු වෙන්න. එතකොට ඊට පෙර කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඔබට දීර්ඝ වශයෙන් ධර්ම දේශනා කරයි. ඒ දේශනා කරන ධර්මයන් තමයි අපි කලින් මේ ධර්ම දේශනා මාලාවේදී පැහැදිලි කරේ. දැන් ඔබට තියෙන්නේ මේ ධර්ම දේශනා ශ්‍රවණය කරපු ශ්‍රාවකයින්ට මේ නමස්කාරයේ සජ්ජායනයේ පුහුණු වීමයි. ඒ සඳහා පුහුණු වීමට වීඩියෝපටියකුත් අපි ඉදිරිපත් කළා. අන්නේ බලලා මේ දණ්ඩ නමස්කාරය දවස් 7කින් විතර පුහුණු වෙලා මාසයක් යනකොට 100 වතාවක් දවසකට කරන්න පුහුණු වෙන්න. වාජිරාසන නමස්කාරය 30 වතාවක් කරුත් ඇත. සජ්ජායනයේ පළවෙනි දිනේදී මිනිත්තු 15කින් පටන් ගන්න. නමෝ බුද්ධාය. ඊට පස්සේ මාසයක් යනකොට ඒක මිනිත්තු 30 දක්වා වැඩි කරන්න. මාසයක් පමණ ගියයින් පස්සේ හවස් කාලෙත් සජ්ජායනය කරන්න පුළුවන් නම්, පැය භාගයක් නමස්කාරයේ දින්න පුළුවන් නම් ඔබට ඉතා ඉක්මනින් ඔබේ මාර්ගයේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. මේදී මේ සජ්ජායනය කරමින් නමස්කාරය කරමින් නිකම් මේ කාලය ගත කරනවද නැහැ. මෙන්න මේ කාලය තුලදී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ ඔබේ කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන්. මොනවාද සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ? විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ගැඹුරු පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ධර්මයේ ශ්‍රවණය කරන්න. ඊළඟට පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න විදිහ ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්ම සාකච්ඡාවල යෙදින්න. භාවනා වශයෙන් මොනවද කරන්න? සතර කමඨහං, බුද්ධානුස්තිය, පිළිකුල් භාවනාව, මෛත්‍රී භාවනාව සහ අසුභ භාවනාව, මරණ සති භාවනාව යන චතුර ආරක්ෂා භාවනා දිනපතාම වඩන්න. ඒ අතරදී කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් විශේෂිත උපදෙස් තියෙනවා නම් ලබා ගන්න. මෙන්න මෙහෙම යන ශ්‍රාවකයාට භාවනාව, විශේෂ භාවනාවක් තියෙනවා. ඒක තමයි ධ්‍යාන ලබා ගැනීමේ භාවනාව. මේ ධ්‍යාන ලබා ගැනීමේ ක්‍රම එක එක ගුරුකුලයන් අතර විවිධයි. මේවා අතරින් ඉතාම සරලම ධ්‍යාන වැඩිීමේ ක්‍රමය තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. දැනට අපි අතර අවුරුදු 65 පැනපු කාන්තාවන් ධ්‍යාන වඩාලා ඉන්නවා. ඒ වගේම අවුරුදු 15-16 තරුණියෝ ධ්‍යාන වඩලා ඉන්නවා. වැඩි හරියක් ධ්‍යාන වඩලා ඉන්නේ මැදිවියේ ඉන්න ළමයි දෙන්නෙක්, එක්කෙනෙක් දෙන්නෙක් ලැබුණයින් පස්සේ නිදහසේ ඉන්න කාන්තාවන්. මේ සෑම දිනාටම ධ්‍යාන වඩන්න පහසුයි. කිසිම ගැටලුවක් අපහසුාවක් මොකුත් නැහැ. අනිත් එක මේ නමස්කාරයේ සජ්ජායනයේ ආරම්භ කරයින් පස්සේ දින දෙකක් තුනකින්ම විශාල ප්‍රීතිය සුඛයක් දැනෙනවා. අන්න එතකොට ඔබට ධර්ම ශ්‍රවණය කරන්ද, මේ ධර්ම මාර්ගය යන්ද ආසාවක් ඇති වෙනවා. මේ අපි ඉදිරිපත් කරන ධ්‍යාන භාවනා ක්‍රමයේ තුල ආර්ය අෂ්ටාංග මාර්ගයේ අඳුරු මූසල මාවතක් නෙමෙයි. මේක සොඳුරු පියකරු මාවතක්. ප්‍රීතියෙන් ඉපිලි ඉපිලි යන්න පුළුවන්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැමැති මේ සෝති ධ්‍යානයේ නැමැති නෞකාවට නැගිලා විමුක්තිය කරා යන්න මේ ප්‍රථමයෙන් ධ්‍යානයටපත් වෙන්න. මෙන්න මේ විදිහේ පුහුණුව ලබන කාලෙදී ටික දිනකින්ම කල්යාණ මිත්‍රයන් වහන්සේ හම්බෙලා විශේෂ වූ භාවනාව ඉගෙන ගන්න. ඒක මෛත්‍රී භාවනාව. ඒ මෛත්‍රී භාවනාවේදී
සියලු සත්වයෙන් සුවපත් වේවා කියලා ප්‍රථමයෙන් ගන්නෙ නැහැ. අපි සියලු සත්වයෙන් සුවපත් වේවා කියලා අරමෝට ගන්නෙ ධ්‍යානයටපත් උනායින් පස්සේ. එදකන් අපි ගන්නෙ තමා සුවපත් වේවා කියලා මොහොතක්, ඊළඟට තම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ සුවපත් වේවා කියලා පමණයි. මේදී විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙනවා තමන්ගේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ ධ්‍යානලාභියෙක් වුණොත් තමන්ට ධ්‍යානයටපත් වෙන්න බොහොම පහසුයි කියලා. ඒක අපිත් අත්දැකලා තියෙනවා. සමහර මහත්තුරු නොන මහත්තුරු දින කීපයකින් පවා ධ්‍යාන වැටෙන්න පුළුවන් තත්ත්වයට හිටියා. නමුත් අත්පත් කරේනේ මූලික පුහුණුව සම්බිනකම්. මෙන්න මේ විදිහෙන් මේ මෛත්‍රී භාවනාව පුහුණු වෙද්දී යෝගියා පළඟ බැඳලා ඉඳ ගන්නවා. හරියට කය ඍජුව තියාගෙන දෙනෙත් වහගෙනත් ඥාන මුද්‍රාවේ තියාගන්න. කොහොමද සිතුවිල්ල ගන්නෙ? මම සුවපත් වෙම්වා කියනවා කෙනෙක් ඇහෙනවා. මම සුවපත් වෙම්වා කියනවා හිමින් සැරේ. තව කෙනෙක් ඇතුලෙන් කියනයි බලන්න, ඔබ භාවනාවට ගන්න නිමිත්ත හරිද වැරදිද කියලා තීරුම් ගන්න ඔබටම පුළුවන්. බලන්න මේ අහගෙන ඉන්න අය පොඩ්ඩක් නිහඬව සමා සුවපත් වේවා කියලා හිතන්න. එතකොට ඔබේ ශ්වසන රැළ රිද්මය හා ගැළපුණා නේද ඒක හිතිල්ල? එහෙනම් ඒක වැරදි. තමා සුවපත් වේවා කියලා හිතද්දී කිසිම ආකාරයේ ශ්වසන රිද්මයේ වෙනසක් වෙනවා නම් ඒක මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් වැරදි. දැන් පින්නොතුනි පින්නොතුනි මෙන්න මේ ගැන හිතන්න. මම කියන දේව සිහිපත් කරන්න. ඔබේ ආදරණීය අම්මා තාත්තා අන්තිමට ගියේ පාසල, ගමේ පන්සල, තමන්ගේ නගරේ, තමන්ගේ රැකියා ස්ථානයේ, තමන්ගේ හිතවත්ම යාළුවා, හරි මෙව්ව ගැන මතක් වෙනකොට ඔයගොල්ලන්ට කිසිම වෙලාවක සසන රිද්මයේ සම්බන්ධයක් ඇති වුන්නේ නැහැ. මතකයක් පමණයි ආවේ. අන්න ඒ විදිහට අම්මා කියන එක සියයට ගත්තා වාගේම සසන රිද්මයට කිසිම බලපෑමක් නොවන විදිහට ස්වාමින් වහන්සේ සුවපත් වේවා කියන අදහස ගන්න. එක්ක මම සුවපත් වේවා කියන. ආන් ඒ විදිහට යම් කෙනෙක් දක්ෂ විදිහට ඒ අරමුණ ගන්න පුළුවන් නම් එයාට හරි ඉක්මනින් සමාධියට යන්න පුළුවන් වෙනවා. නමුත් පළපුරුදු කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමකට, ඒ කියන්නේ ධානයන් වඩලා පළපුරුද්දක් තියෙන කෙනෙකුට පුළුවන් කෙනෙක් හිතින් නිමිත්ත දැන් හරියට ගත්තද නැද්ද කියන එක පිටින් බලලා කියන්න. ඒ කොහොමද කියන එක පිටතර මෙහෙදි සඳහන් කරන්න බෑ. ඒ වෙනි ගුප්ත ධර්මයන් තියෙනවා ධර්මී. අන්න එවැනි කල්යාණ මිත්‍රයෙක් ළඟට ගියොත් බොහොම පහසුවෙන් තමන්ට නිමිත්ත ගන්න පුළුවන් වෙනවා. අද ලංකාවේ භාවනාවේ නිමිති ගැනීම පිළිබඳ කිසිම පැහැදිලි විස්තරයක් කරන්නේ නැක්ක කෙනාට හිතුණු විදිහට ගන්නවා. ඒ විදිහේ ඔබ සතියකට වැඩිය භාවනා කරද්දී ඔබේ නළලේ උද්දීපනයක් ඇතිවි. විවිධ පාටවල දිස් වෙන්න පටන් ගන්නවා. ඒවා කල් ඇතුව සිදීම් පහවීම් සිද්ධ විය හැකි. ඒවා සියල්ලම කල්යාණ මිත්‍රයන් වහන්සේ ඔබට පැහැදිලි දී. කොහොම වුණත් පළවෙනි මාසේ යනකොට ඔබට හරි පහසුවෙන් හිත එකඟ කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. එතෙන්ලා දිගටම නමස්කාරයේ සජ්ජායනය කරමින් අර කලින් කරන ලද භාවනා වඩමින් මේ මෛත්‍රී භාවනා වඩමින් ඉදිරියට යන්න. මාස 3කට කාලයකට මෙහා බොහෝ දිනක් අනිවාර්යයෙන් ප්‍රථම ධ්‍යානයටපත් වෙනවා. ඒක තමයි ධ්‍යාන වැඩිම එක උපායයක්. මොකද්ද? ධ්‍යාන විමෝක්ෂ ලබාගත්තු කල්යාණ මිත්‍රයෙක් අරමුණු කරගෙන භාවනා වැඩිමින් ඉක්මනින් ධ්‍යානයටපත් වීම. තව කසින භාවනා තියෙනවා. තවත් විවිධ ඔය ඉන්දියාවේ කුණ්ඩලිනී වායේ භාවනා ක්‍රම තියෙනවා. ඊළඟට ලංකාවේ අපේ සතර සතිපට්ඨානයේ දේශනා වෙලා තියෙන ආනාපාන භාවනා මුල් කරගෙන ධ්‍යාන වඩන්නත් පුළුවන්. නමුත් අපි මේ භාවනා ක්‍රමයේදී මෛත්‍රී ධ්‍යානයටපත් වෙච්ච කෙනා ඊළඟට වඩන්න පුහුණු කරවන්නේ ආනාපාන සති භාවනාව. එතන ඉඳලා දිගටම කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වඩාන යනවා. පැටලීමක් කිසිම දෙයක් නැහැ, ගැටලුවක්. මම හිතන්නේ මේ දුරට ප්‍රකාශ කරපුවාම දැන් ඇති අවසාන කොටස මේ අවස්ථාවේ දේශනා කිරීමෙන් එච්චර පළක් නැහැ. මේ අනුව මේ සියලුම පින්වතුන් පින්වතියන් නමස්කාරය සහ සජ්ජායන ක්‍රම ඉගෙනගෙන නමස්කාරය කරමින් සජ්ජායනය කරමින් මේ ධර්ම මාර්ගයේ යන්න. ඔබට වැඩි කල නොවොත් ඔබේ හිත දැහැන්ගත කරගෙන ප්‍රීතියෙන් පිරිත්‍රී ගිය ධර්ම මාර්ගයට යන්න වාසනාව ලැබෙනු ඇත. එත්තාවතාච අම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති